හොඳ හැම වෙලාවෙම සිත සමාදන් වෙන්න නමස්කාරය කියන්න. Musavada ver
ධම්මනී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මච්ඡපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ලස්සනට මල් හදලා මම්පේ තමදලා ඒ වගේම තමයි දැහැත් ගිලන් පස පෑන් මේ සෑම දෙයක්ම බුදු ගුණ සත්‍යයනා කරලා ආසන මස්තකේ තැන්පත් කරගෙන අපිට කළ ගුණ සලකන්ඩ කියලා දුන්න අපගේ භාග්‍යවතුන් වහන්සේ දුන් අවවාදයට අනුව අපිට බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලැබෙන්නට එදා සම්මා සම්බුද්ධත්වයේ උදෙසා ඒ පිටදීලා සෙවණ ලැබිලා ලෝතර බුද්ධත්වයට පත් වෙන මොහොතේ මගේ භාග්‍යවතුන් වහන්සේගේ ළඟ සිටියේ විජයශ්‍රී ජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. ඒ උතුම් බෝධීන් වහන්සේට අපි ඉතාම සද්ධාවෙන් අපිට බුදු කෙනෙක් ලබා දෙන්නට පිහිට වුණු ඒ බෝධි වහන්සේට අපි ඉතාම ශ්‍රද්ධාවෙන් මම්පේ තමදලා ඒ වගේම තමයි ඉතාම ශ්‍රද්ධාවෙන් සුවඳ මල් පහන් සෝර දුම් සිසිල් පැන් අෂ්ටපාන ගිලන් පස බෙහෙත් ඖෂධ මේ සෑම දෙයක්ම ආසන මස්තකේ තැන්පත් කරගෙන සත්බුදුරජාණන් වහන්සේලාට ඒ දේවල් තැන්පත් කරගෙන මල් පහන්. ඉතින් අපි මේ සන්ධ්‍යා කාලේ මොන කරදර බාධක තිබුණා අපි ඉතාම ලස්සන පින්කමක් මේ මොහොතේ කරගන්නයි මේ හදන්නේ. පින්වතුනි, මිනිසෙක් වෙලා ඉපදිච්ච ඔබ මේ අවස්ථාවේ ඔබේ හිත සුගති ලෝකවලට යන්නට පිහිටනවා. ඔබ මේ පෝජාවන් කරන්නේ
සම්බුදු කෙනෙක් උදෙසා සම්බුද්ධ ශාසනයක කර්ම කර්මඵල ගැන විශ්වාස කරගෙන එතකොට මේ පෝජාව මේ දේවල් මෙහෙම කරනකොට මේ බුද්ධ වන්දනා බෝධි පෝජා සත්බුදු වන්දනා මේ දේවල් වලින් අපිට පිනක් රැස් වෙනවා අපේ ජීවිත වලට යහපතක් ලැබෙනවා හැබැයි මෙතනින් නතර වෙන්න එපා ඔබ බෞද්ධයෙක් වශයෙන් මේ ආමිස පූජාවන් කරලා සෑහීමකටපත් වෙන්න එපා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සීලය පරිපූර්ණ කරගන්න තමන් රකින්න සීලය නිත්‍ය සීලය පංච සීලය රැකගන්න කියලා ඒ වගේම තමයි හැම මොහොතකම දාන මාන ආදී පින්කම් කරගන්න කියලා තමන් කන්න ගත්ත බත් එකේ පළවෙනි බත් කට සීල සත්‍යයට ආහාරයක් වේවා කියලා අයින් කරන්න පුළුවන් නම් අන්න බලන්න ඔබ මහා දානපති ඒ වගේම තමයි මේ කලබලකාරී හිත ඔබේ ওই කලබලකාරී හිත කොතන කොහොම හිටියත් ඔය හිත හරි කලබලයි ඒ වගේම තමයි ඔය හිත නිතරම රාග සහිතයි ද්වේෂ සහිතයි මෝහ සහිතයි ඉක්මනින්ම රාගය හට ගන්නවා ඉක්මනින්ම ද්වේෂය හට ගන්නවා ඉක්මනින්ම මෝහය හට ගන්නවා එහෙනම් මේ රාග ද්වේෂ මෝහ කියලා කියන්නේ ආසාව තරහව ධර්මයේ නොදැන නොදැනුවත්කම නිසා මේ සසර යන දේවල් කරනවා මේ දේවල් වලට ඉතාම සමීපයි මේ හිත අපි නිතරම මේ හිත කොච්චර කලබලද කියලා නම් අපි ඉන්නේ කොහෙද අපි දැන් මේ කරන්නේ මොකද්ද කියලාවත් සමහර විට මේ හිත දන්නේ නැහැ ඒ තරම් කලබල හිතක් මේක එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ හිත තැම්පත් කරගන්න එක අරමුණක තියාගන්න මම දැන් පින්කමක් කරන වෙලාව මම දැන් ගමනක් යන වෙලාව මම දැන් කෑම කන වෙලාව ඒ වගේ සිහිය පිහිටවාගෙන කරන වැඩේට මේ හිත තැම්පත් කරගන්න කිව්වා ඊළඟට තමයි භාවනාවක් ජීවිතයට හුරු කරන්න කිව්වා අන්න එතකොට බුදු කෙනෙක් අපිට ආශිර්වාද කරන්නේ ප්‍රශංසා කරන්නේ ඔන්න ඔය කාරණා තුන කරනවා නම් කොමක්ද සීල සම්පන්න වෙන්න ත්‍යාග සම්පන්න වෙන්න ප්‍රඥා සම්පන්න වෙන්න ඔබ තමයි බුදු සසුනේ කරන්න තියෙන මූලිකම කාරණා නිවන් දකින්න ඕනේ නම් අපිට ඒ දේවල් වලට මඟ පෙන්නපු ඒ දේවල් කරගන්න ශක්තියක් වෙන ඒ දේ දැනගන්න පිහිටක් වෙන දේවල් තමයි මේ අපි කරන්නේ මේ බුද්ධ වන්දනා බෝධි පූජා සත්බුදු වන්දනා මේ වගේ දේවල් කරලා අපි යම් පන්නරයක් ගන්නවා මේ සංසාර දුකෙන් ඈතර වෙන්න අවශ්‍ය මාවතට පියරගෙන. එහෙනම් හොඳට මතක තියාගන්න මේ නිවන නෙවෙයි නිවන් දකින්නට පෙර මම් පුරන සංසාර ගමනේ අපිට මේ හැම දෙයක්ම කියා දුන්න ඔය සත්පුරුෂයාණන් වහන්සේ උදෙසා පූජා උපහාරයක් ගුරු උපහාරයක් ගුරු පූජාවක් මේ කරන්නේ. ඒක අපි ඉතාම ගෞරවයෙන් කරන්නේ මොකද අපි පෑන් ටිකක් වළඳන්න දෙනවා නම් භාග්‍යවතුන් වහන්සේට. ඒක ඉතාම පිරිසිදු පෙරලා පිරිසිදු වාචනයකට හිත තැම්පත් කරගෙන බුදු ගුණම හිත හිත භාග්‍යවතුන් වහන්සේට මේ පෑන් එක පූජා වේවා කියන අදහසින් පූජා කරගන්න ඕනේ. ඒ වගේම තමයි බොහෝම සිතයි කයයි වචනය සංවර කරගෙන බාහිර දේවල් වලට ඇසකන නාසය දිව ශරීරේ මනස නිතර යමේකේ ඒ දේවල් සංවර කරගෙන තමයි මේ පින්කම් කරන්න ඕනේ. අන්න එතකොට ඔබට මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය අඩිතාලම වැටෙනවා.
එහෙනම් අපි මේ හැම දෙයක්ම කරන්න පින්වතුනි මේ ජීවිතේම යහපත් කරගන්න නෙවෙයි අපිට මේ ජීවිතේ යහපත ලැබිලා තියෙන්නේ අපි සංසාරයෙන් ගෙනාපු විදිහට. එහෙනම් අපි ගොඩක් බලන්න ඕනේ මේ ජීවිතේ අපිට මේ දේවල් කරද්දී ලොකු තෘප්තියක් එනවා සතුටක් එනවා ආරක්ෂාවක් රැකවරණයක් එනවා. අපේ ඉලක්කය තියෙන්න ඕනේ මේ ඉපදී ඉපදී මැරි මැරි යන දුක්ඛිත සංසාර ගමනින් එතර වෙන්න. ඉතින් ඒකට අවශ්‍ය ආශිර්වාදය රැකවරණය ලැබෙනවා මේ උතුම් පින්කම් වලින්. එහෙනම් ඔබ සතුටු වෙන්න අද දවසේ හැමෝම පුණ්‍ය භූමියට ඇවිල්ලා ඉතාම ගෞරවයෙන් සද්ධාවෙන් මේ උතුම් පින්කම් කරගෙන අනේ අපිට මෙලොව පරලොව යහපත් කරගෙන මේ ගෞතම බුදු සසුනේ උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියන පරම අධිෂ්ඨානයෙන් අපි මේ සම්බුද්ධ පූජාව පූජා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ සබ්බයි විජයයි
Jaya Sri Ma
So